රිච්ේදය තුන ප්‍රභූ රථයකට පහරදීමක් ඔහු දුරකත නැමතුමක් ලබාදී පැභාගයක් පමණ ගතවන්නට මත්තෙන් එම ස්ථානයට විජේවර්ධන මහතා පැමිණේය ඔහු මුලින්ම හමුවූයේ යොහන් බය යොහන්ට කිසිදු අයුරකින් හෝ සීරීන්තුවාලයක් හෝ නොමැති බව ප්‍රථ්‍යක්ෂ වශයෙන් වටහාගත් විජේවර්ධන මහතා? ඊළඟට මෝට රතේළඟට පියමැණීය. මෝට රතේට සිද වී ඇති හානිිය දෙෙස සුපරික්ෂාකාරයේ ලෙස බලාසිටි විජේවර්ධන මහතා. නළල රැළිගන්වන අයිුරු දෙෙස, යොහන් බලාසිටියේ ප්‍රශ්නා අර්ථරඇදි දෑසිනි. මේ වන විටත් සිද්ධිය වූ ස්ථානයට ගැමියන් කිහිපදෙනෙකු පැමිණඇති බව යොහන් නිරීක්ෂණය කළේය මද වේලාවක් කල්පනාකාරීව සිටි විජේවර්තන මහතා නැවත වරක් මාර්ගය දෙෙසට ගොස් එහි සලකුණ වී ඇති ටයිර පහර දෙස වුවමනාවෙන් බලා සිටියේය. මේ බ්‍රේක් පාරර ඩිෆෙන්න්ඩ එකේද. ඔහු එම ප්‍රශ්න ඇසුවේ යොහන්ගෙනි. ඔවු! මේක උන්කි බ්්‍රේක්් පාරක් තමයි ඔොය. යොහන් පිළිතුරදුන්නේය එතකොට ඔයාගේ කාරෙක මුල් ඉඳලම නතර කරලා තිබුණ මෙතනොමද ඔහු කාරය නවතාති වූ ස්ථානය දක්වමින් විමසා සිටියේය. ඔවුවංකල් මම කෝකටත් වැඩි පරිස්සමට කාරෙක හොඳට මයින් කරලා ඔතර අතර කරලා තමයි තේබුන්න ගිය යොහන්ද මෝට්රතයාසලට ගමන් කරමින් පිළිතුර දුන්නේය ඒක කියන්නන්නේ මුම් මේ වැඩේ හොඳටම ප්ලෑන් කරළමයි කරලාතියන්නේ. විචේවර්ධන මහතා තම නළල තවත් රැලි කරගත්තේය. අංකල් මේ වැඩේ කරපුන් ඩිෆෙන්න්ඩ එකේ නම්බපලේට් එකේ ෆොටෝ එක මගහගත්තා. ි මේක පොලසියට කම්පලන් කරමු යොහන් ජෑග්‍රාහහි ස්වරේකින් විචේවර්දන මහතාට පැවැස්සුවේ ඔහුගින් සතුරු දායක පිළිතුර අප ක්ෂාවනි ඕන් නෑපුතා ඕව දුරදිගයන වැඩ අපිට ඉංශුවරන්සක තියනවනේ අපි කම්පනිදාල වාහනේ හදාගමු ඔයාට මුකුත් කාරදරයක් කුන්නෑනේ ඒහින්ද ඔයා වාහනේ ගැටලූ ගැන හිතන්න එපා කාරෙක හදාගන්නකම් මම ඔයාට මේ ජීප්ක දෙන්න ඔහු තමා පැමිනිි ප්‍රාඩෝ ජී ප්‍රතේ යතුර යොහන් දෙසට දිගු කළේය. මොකක්? මේ ජිප් එක මට දෙන්න? අයු පිස්සුදාංක? මෙච්චර විනාශයක් වෙලා තියෙනකොට මේ වගේ තවත් වටින වාහනයක් මට දෙන්න? ඒක නම් කීටවත් කරන්න බෑ. මම කොහොමත් රෙන්ට් එකට වාහනයක් ගන්න ඉතාගෙන ඉන්න අංක මාසතුනකටනේ යොහන් චිප්‍රථේහි අතුර ප්‍රතික්‍ෂේප කරමින් පැවසීය. ඒත් අංකල් ඇයි අපි මේ වගේ වැඩක් ගොඩිින් බේරගන්න යන්නේ අනිකි ඉංශුවරන්සක තිබ්බ පලියට අපි උන්ට බයවෙන්න ඕන නෑනෙ? අපිට සාක්ෂිත් තියන එකගේ අපි දාම පොලිසිඇන්ට්‍රක යොහන්ගේ කටහඬ උද්‍යෝගිමත්ය නෑ නෑපුතා ඉංචුවරන්සක තියෙන හින්දම නෙමෙයි මම කියන්නේ වඩ තේරෙන නෑ මේ වැඩ ගැන ඔයා කලබල නොවී ඉන්නකෝ ඔයා මෙහේ ආවේ විනෝද වෙන්නනේ ඒහින්ද මේවා හිතරදාගන්න එපා. මං මේ ප්‍රශ්නය බලාගන්න විචේවරතන මහතා ඔහොව අස්වසන අටියෙන් නැවතවරක් පැවසීය නෑංකල් මං කියන්නේ? ක අත්තරදීමක්හිද සිද්ධ චරයායන තුරක් නෙමේණෙ? මේක හිතාමතාම කළ දෙයක් කියල ඔප්පු කරන්න සාක්ෂිඕන තරන්තියෙනවා අනික මේක කරලාතියෙන්නේ අර පැට්‍රික් ද කෞද කියන ඇමතිගෙනකි පුතෙක්ලු. ඒ වාහනේ අයිතිකාරයත් ඌුවෙන්න්න ඕනානි වාරයෙන්ම. යොහන් මෙම සිදුවීම අතහැරදමන සලකුණක්වත් පෙනෙන් නෙට නැත. හරි පුතා හරි! ඔයා කලබල නොවී ඉන්නකෝ මං වැඩටික බැලන්ස් කරගන්නං ගානටයයි පැවස්සූ විචේවර්ධනමමාතා? දුරකතනේ ගෙන රක්ෂණ නියෝජිතයට ඇමතීය. යහන්ට සැබවින්ම විජේවර්දන මහතා පිළිබඳව ගෞරවය මුසු කෝපයක් ඉපදිනි. මේ අක්කු ඇස්පනාපිටම මෙිච්චර අපරාධයක් කරලත් අංකල් මුකටද පස්ස ගහන්නේ. මෙයාටක් පිස්සනේ. ඔහු කෝපයෙන් යුතුව සිතන් න්නැටවිය. විජේවර්ධන මහතාගේ සුකෝපභෝගී ජිප්්‍රථය එම ස්ථානයට පැමිණීමෙන් පසු ඒ අවට රොක්වෙමින් සිට ජනතාව, ව වත් වැඩි වෙන බව පෙනෙන්නට තිබිණි. ඔවුන් සියලුදනාම අලුත්මාළුත් BMW රතයට සිදුවී ඇතිහානය පිළිබඳව තැනින් තැන කසුකු සුගාමින් සිටියහ. තවත් මොහොතකින් නේ දෙෙසට රතු සහනිල් සංඥායලි දල්වාගත් පොලිස්කාරතයක් පැමිණ නතර කළේය. තරු සහිත පොලිස් නිලැඳුමක් පැළඳගත් පොලිස් නිලධහරයෙකු සහ තවත් පොලිස් නිලධහරින් දෙදෙනෙකු ඉන් පිටතට පැමිණ ලින්ම ගමන් ගත්ත BMම්W රත්තය ලඟටය අවට රැසී සිටි ජනතාව දෙපස්සට වී ඉඩ ලබා දුන්හ. උපපොලිස් පරීක්ෂකවරයා තරමක් උස මහතායකි. ඔක්කොම අයිවෙන් ඔක්කොම අයින්ගන්න කෞද මේ කාර ගෙලෝගෙනාවේ? විචේවර්ධන මහතා සහ යොහන්ද ඒවන විට සිටියේ කාරය අසළමය උප පොලිස් පරීක්ෂකවරයාගේ ප්‍රශ්නයට පිළිතුරලෙසින් යොහන් ඉදිරියට පැමිණියේය. ඔවු! මම තමයි එකක ඩ්‍රයිල් කලෙක් මොකද ප්‍රශ්න යොහන්ඩෙස්සු ඔහුගේ හිස්මුදනේ සිට පාදාන්තේ දක්වා විනිවිදි අනතරමේ දැඩි බැල්මක් ෙලු උප පොලස් පරක්ෂකරයාගේ කටේ සෑැර මදක් බාල වූ බහ පෙනුුණේ තමුන්ට අපිත් එකක පොලිසියට අන්න වෙනවා. නගින්න වාහනේට ඔහු යොහන්ට පොලිස්කාරයේ දක්වමින් පැවසීය. මොකක් මංමොකද පොලිසියට යන්නේ. මොනවරද දක්කලාටද. යොහන් පරමක් ෝපේෙන් පොලිස් නිලිදහරයාගෙන් විමසීය ඒව මෙතන කතාරන්න බෑනේ? ඒ පොලිසිට ගේ කියල කතා කරම් කරුණාගර අපේ වාහනෙට නගින්න. ප්‍රශ්නඇතිකර ගන්න නැතුව. උපපොලිස් පරීක්ෂකවරයා රිජ්ජු හන්ඩින් යොහන්ට ප්‍රකාශකර සිටියේය. මෙහිදී මදක් ඉදිරියටට පැමිණි විශයවර්දන මහතා පොලිස් නිලධාරියයා හට මහත් සංයමයෙන් කරුණු පැහැදිලි කරන්නට විය. ඉන්ස්පෙක්ට මේ මගේ පුතෙක් එයා පැදගෙනාව මගේ වාහනයක් එයා වාහනේ අතන නතර කරලා මේ කඩෙන් තේකක් බොනාතරදි තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. බලන ඕනම කෙනෙක්ට පැදිලිව තේරණවා මෙතන වැරදධතියෙනෙ කාගෙද කියලා. බලන්නර පාරිතියන තද බ්‍රේක් පාර ඒක වාහනේකක් නෙමෙයිනේ. විජේවරදන මහතා මාර්ගේ මත තදින් ඇදි ටර් සලකුණ දක්වමින් පොලිස් නිලධහරියාට කරුණු පැහැදිලි කරන්නට විය. එහෙනංඇයි ඔයාලා අපිට මුලින්ම පැමිනිල්ලක් කල නැත්ති. උපපොලිස් පරික්ෂකවරයා පෙරලා විජේවර්ධන මහතාගින් විමසුවේ කෝපේණේ. හොමටත් දැම් පරක්කු වැඩි අපිට ඉහලින් පැමිනිල්ලක් ලැබිලතියෙනවා ප්‍රභූවාහන පෙළකට තරජනය වන විදියට කරදිරකාරේ ආකාරයෙන් රියදාවනය සහ? ප්‍රබූ රතේකට අලාභාන සිද්ධකිරීම සම්බන්ධේ මේග නික්මනිින්ම විදිමත් පරීක්ෂණයක් පවත්වන්න කියලා අපිට ඉහලින් නියෝගත් ලැබිලතියෙනවා ඒහින්ද කරුණා කරලා අපිට බාද නෝකර වාහනයට නගින්න. පොලීසිය වෙත තවදුරටත් කරුණු පැහැදිලි කිරීමෙන් පලක් නොවෙන බව? විජවර්ධන මහතාට හැඟුණි ඒ මොහොතේ යොහන්ගේ මුහුණේ ඇඳුනේ අපූරුහිනාවකි තමාට සිදුවමේ මහා අසාධාරණය පිළිබඳව සිතෙහි මහා කෝපයක් පැනනැගුණද විජේවර්ධන මහතා සහ පොලේසියාාතර ගැටුමක් ඇතිවේවයන්න සිතිවිල්ලනිසා ඔහු අවසානේ පොලිස්වාහනයට ගොඩවීමට තීරණය කළේය. ඉක් සෝකයංක ඉතිං ඕනම මෝඩයකුට තේරණවනේ මෙතන වෙලා තියනෙ මොකක්ද කියලා මං පොලිසිරි ගිහින් කටවඋත්තරයක්දීල දෙන්න අංකල්බපා ඔහු කෝපේෙන් බිමට නැබුරු කරගත් හසිංයුතුව පොලිස්කාරයේ පිටු පසට ගොඩවියන්.